YouTube channel එකට සාදරයෙන් හැමෝම පිළිගන්නවා. ඉතින් අදාරං ඇවිත් තියෙන්නේ සවුත් කොරියාව වලින් අපිට හම්බ වෙන ස්කෝලර්ෂිප් එකක් ගැන. මේක හැබැයි හැමෝටම නම් අප්ලයි කරන්න බෑ. මොකද මේකේ රිකමෙන්ඩ්ස් ටිකක් වෙනස්. මේක දෙන්නේ මක්පෝ නැෂනල් මැරිටයිම් යුනිවර්සිටි කියන යුනිවර්සිටි එකෙන්. MSc undergraduate නැහැ. මේ ස්කෝලර්ෂිප් එක දෙන්නේ MSc සහ PhD කැන්ඩිඩේට්ලට. ඔයාලට MSc එක විතරක් ඔයාල කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාලට MSc එකට අප්ලයි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා MSc එක කරලා ඒකම PhD එකත් කරන්න මේකෙම බලාපොරොත්තු වෙනවා නම් ඔයාලට ඒ විදිහටත් අප්ලයි කරන්න පුළුවන් chance එකක් මේකේ දීලා තියෙනවා. ඉතින් මේ scholarship එක දෙන්නේ මක්කෝ National Maritime University එකේ Department of Marine Electronic Communication and Computer Engineering කියන ඩිපාර්ට්මන්ට් එකෙන් තමයි මේ ස්කෝලර්ෂිප් එක දෙන්නේ. එතකොට ඔයාලට මන්ත්ලි පේමන්ට් එකක් විදිහට මෙන්න මේ ගාන ඔයාලට ගෙවනවා කියලා තියෙනවා. يعني ස්කෝලර්ෂිප් එකක් විදිහට එතකොට කියලා තියෙනවා මාස්ටර්යකට ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන්. එහෙම නැත්නම් කම්බයින් මාස්ටර් ඇන් PhD. ඒ කියන්නේ මාස්ටර් එක කරලා ඔයාලට PhD එකක් දක්වා මේක අරගෙන යන්න පුළුවන් කියලාත් මෙයාලා කියලා තියෙනවා. කම්පිටිටිව් ගොඩාක් මේක ස්ටුඩන්ට්ස්ලා 4 දෙනායි ගන්නෙ. ඒ වගේම ඩෙඩ්ලයින් එක ජුනි තියෙන්නේ ජුනි 8 ටික දවසයි තියෙන්නේ ඇප්ලයි කරන්න. ඒ නිසා ඉක්මනින්ම මේ ක්වොලිෆිකේෂන් තියෙනවා නම් ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ කියලා තියෙනවා රිකවර්ඩ් ස්කිල්ස් ඇන්ඩ් ක්වොලිෆිකේෂන්. ඔයාලට මෙන්න මේ ක්වොලිෆිකේෂන් තියෙනවා නම් ඉලෙක්ට්‍රොමැග්නටික් තියරි ඇන්ඩ් කමියුනිකේෂන්. ඒක තමයි ඔයාලා බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම ඔයාලට හොඳ ප්‍රෝග්‍රෑමින් ස්කිල්ස් තියෙනවා නම් ඔයාලට මේකට ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වගේම අවයල බලාපොරොත්තු වෙනවා පයිතන් වගේ ඒවා ඔයාලට හොඳට ස්ට්‍රොง ස්කිල් එකක් තියෙන්න ඕනේ කියලා. ඒ වගේම තමයි රිසර්ච් ෆීල්ඩ් ගැන කතා කරොත් මෙන්න මේ ප්‍රොපගේෂන් මොඩලින් යූසින් EMR එතකොට රොබට් කන්ට්‍රෝල් ඩිසයින් සොෆ්ට්වෙයාර් මෙෂර්මන්ට් ඇන්ඩ් මොඩලින් මේ වගේ රිසර්ච් ෆීල්ඩ් තමයි යන්නේ. එතකොට ඔයාලට මේකට හරියන ස්කිල්ස් ඔයාලට තියෙනවා නම් ඔයාලට පුළුවන් මේ ස්කෝලර්ෂිප් එකට ඇප්ලයි කරන්න. ඒ වගේම ඉංග්‍රීසි හොඳට තියෙන්න ඕනි කියලා කියනවා. ඒ වගේම GPA එක වගේ බැචලර් එකේ GPA එක 3ට වඩා තියෙනවා නම් ඔයාලට මේකට ඇප්ලයි කරන්න පුළුවන්. කම්පියුටර් ස්කිල් අවු දීලා තියෙනවා Python, LabVIEW මේ වගේ දේවල් තියෙන්න ඕනි කියලා. සැප්තැම්බර් තමයි සෙමස්ටර් එක පටන් ගන්නෙ. එතකොට ලැන්ග්වේජ් ප්‍රිෆරන්ස් එක මේක නම් IELTS බලනවා කියලා තියෙනවා. IELTS එක නැත්තම් TOEFL වගේ සර්ටිෆිකේට් එකක් ඔයාලට ඉදිරිපත් කරන්න වෙනවා. ඊට පස්සේ මේ රිකවර්මන්ට්ස් ටික තමයි යාලි ඉල්ලන්නේ. ක්වොලිෆිකේෂන් ටික තමයි යාලි ඉල්ලන්නේ. ඇප්ලයි කරන්න තියෙන විදිය හරිම ලේසි. ඔයාලා මුලින්ම ඔයාලට තියෙන ඊමේල් එකක් දාන්න. මෙන්න මේ ඊමේල් එකට මෙන්න මෙතන තියෙන ඊමේල් එකට ඔයාලට ඊමේල් එකක් දාන්න පුළුවන්. ඔයාලගේ CV එක ඇකඩමික් CV එකක් තියෙනවා නම් ගොඩක් හොඳයි. එතකොට බැචලර් එකේ ට්‍රාන්ස්ක්‍රිප්ට් එක එහෙම ඔයාලා මොන හරි පබ්ලිකේෂන්ස් මොන හරි කරලා තියෙනවා නම් ඒ පේපර්ස් දාන්න පුළුවන්. ඒ වගේම තමයි ඉංග්‍රීසි සර්ටිෆිකේට් එක. ඔයාලට IELTS තියෙනවා නැත්නම් TOEFL තියෙනවා නම් දාන්න පුළුවන්. එහෙම නැත්නම් මේක IELTS අනිවාර්යයි කියලා නැහැ. ඉංග්‍රීසි සර්ටිෆිකේට් කියලා තියෙන නිසා ඔයාලට IELTS නැත්නම් ඔයාලට පුළුවන් යුනිවර්සිටි එකෙන් ඔයාලගේ බැචලර් එක ඉංග්‍රීසි මීඩියම් වලින් කරලා තියෙනවා නම් ඔයාලට ඒකෙන් ලෙටර් එකක් ගන්න පුළුවන්. මගේ බැචලර් එකම ඉංග්‍රීසි මීඩියම් වලින් කරා කියලා ප්‍රොෆිෂියන්සි එක මේ කියලා ඒ විදිහට ට්‍රයි කරන්න පුළුවන්. IELTS හරි TOEFL හරි තියෙනවා නම් ගොඩක් හොඳයි. ඉතින් මෙන්න මේ ડોකියුමන්ට්ස් යාලා හතරයි ඉල්ලන්නේ. මෙන්න මේ ડોකියුමන්ට්ස් හතර මෙන්න මේ ඊමේල් එකට මේල් කරන්න විතරයි ඔයාලට තියෙන්නේ. එතකොට මේල් එක ඇඩ්‍රස් කරන විදිය යාලා කියලා තියෙනවා. ඔයා මාස්ටර් එක විතරයි නම් කරන්න හිතන් ඉන්නේ. ඔයාලා මාස්ටර් එක කියලා විතරක් දාලා මාස්ටර් එකට ඇප්ලයි කරනවා නම් මාස්ටර් කියලා විතරක් දාලා ඇප්ලයි කරන්න පුළුවන්. එහෙම නැත්නම් මාස්ටර් එකයි PhD එකයි දෙකම ඕන කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ විදිහට ඒක හරියට සඳහන් කරන්න කියලා තියෙනවා මේ ඊමේල් එක වල යවන්න. ඉතින් ওই ටික තමයි තියෙන්නේ. ඩෙඩ්ලයින් එක තියෙන්නේ ජූනි 8 වෙනිදා. ඕලා අනිවාර්යෙන් ඊට කලින් ඇප්ලයි කරන්න ඕනේ. මේ ක්වොලිෆිකේෂන් තියෙන කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන්ම මේකට ඇප්ලයි කරන්න. මොකද සවුත් කොරියා කියන්නේ හොඳ එඩියුකේෂන් බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙන රටක්. ඒ නිසා මේකට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් ඔය ස්කෝලර්ෂිප් එක ගැන තමයි අද කතා කරන්න ආවේ. මගේ YouTube channel එක subscribe කරලා නැත්තම්
subscribe කරන්න එහෙනම් ඊළඟ දවසෙත් අලුත් scholarship එකක් අරන් එනකම් හැමෝටම සුබ දවසක්